හෙල්ලෝ ඉතින් කොහොමද යාළුවෝ හැමෝටම මේ වීඩියෝ එක ස්පොන්සර් කරන්නේ මේ තින යාළුවනේ මගේ අනිත් channel එක දැන් තින channel එක Seiko FF tricks මේ තින මගේ අනිත් channel එක Seiko FF කියලා තියෙන්නේ ඉතින් යාළුවනේ subscribers තාම 197 ඉන්නේ ලොකු channel එක subscribers 8000 ගණක් ඉන්නවා ඉතින් යාළුවනේ තාම 100ට අඩුම 105ක් subscribe කරලා නැහැ දැන් නැති කට්ටිය ගොඩක් කට්ටිය ඇති ඒ කට්ටියට තමයි මම මේක දැම්මේ අනේ ඔයාලා මේ channel එක subscribe කරන්න මම මේ channel එකේ දාන්නේ gameplay ඒ gameplay වල head ගහන විදිහ ඒ මේ ඔක්කොම tricks ඒවා ටික දාන්න ඔක්කොම මගේ ලොකු channel එකේ අනිවාර්යයෙන් මේ යාළුවනේ Seiko FF කියන මගේ අනිත් channel එක subscribe කරලා තියාගන්න මම පල්ලෙහා link එක දාලා තියන්න description එකේ comment section එකේ එහෙනම් යාළුවනේ අපි යමු video එකට හරි ඉතින් යාළුවනේ මම හිතනවා ඉතින් කඩියම හොඳින් ඉන්න ඇති කියලා අත්‍තරම් කිව්වත් යාළුවනේ දැන් channel ලොකු channel එකේ subscribers ලා 8300 ගණක් ඉන්නවා ඒත් යාළුවනේ කියන්න පට්ටම දුකයි මොකද කිව්වොත් මේ ළඟකදී නම් පට්ට ඒ කියන්නේ channel එකට එන views උත් බහලා තිනා subscribers ලා ගන්න තැනකින් දවස් වෙන ගන්නත් අඩු වෙලා තිනා යාළුවනේ පට්ටම reach එක බහලා තියෙන්නේ මොකද කිව්වොත් යාළුවනේ දැන් මම හිතුවේ මාත්තගින සෙට් එක ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් දෙයි කියලා යාළුවනේ ගොඩක් කට්ටිය වීඩියෝ බලන විදිහට සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අරමතර මේ වීඩියෝ එක සම්පූර්ණ ඉවරනකම්වත් බලන්න යාළුවනේ පොඩි කැල්ල බලන්න යාළුවනේ ඉතින් මම ඔයගලගේ උදව්වක් ඉල්ලන්නේ මේ වීඩියෝ එක යටින් අඳුම්තර මේ මගේ වීඩියෝ බලන කමෙන්ට් දාන එක්කෙනෙක් එක්කෙනට පුළුවන් නම් කමෙන්ට් 10ක්වත් දාන්න යාළුවනේ අඳුම්තර මේ අනිවාර්ය ඒත් එක්කම යාළුවනේ අනිවාර්යයෙන්ම වීඩියෝ එකට මේ වීඩියෝ එක ලයික් කරන්න ඒත් එක්කම මේ වීඩියෝ එකට අඳුම්තර එක්කෙනට පුළුවන් නම් ඒ ලයික් කමෙන්ට් 10 ගානට ගමන් නැහැ යාළුවනේ දාලා මට උදව්වක් දෙන්න මොකද channel එක පටරම් බහැලා තියෙන යාළුවනේ සිරාරංගගේ channel එපාලා තියෙන මොකද කිව්වොත් අනිත් දවස්වල යාළුවනේ මගේ දවසක් එද්දී views එන 4000 5000 විතර දැන් යාළුවනේ දවසකින් වීඩියෝ වීඩියෝ එකක් දාලා දවසකින් views 1000ක්වත් එන්නේ ඒ තරමට පඩට අඩුයි යාළුවනේ මං හිතන ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලලා හරි subscribe කරලා නැති කඩිය subscribe කරයි කියලා ඒත් එක්කම මේ දාන වීඩියෝ එක යාළුවනේ අනිවාර්යයෙන්ම තියෙන WhatsApp group වල නැත්නම් ඔයගංගේ යාළුවන්ට share කරලා මට පොඩි support එකක් දෙන්න views පටරම් බහලා තියෙන යාළුවනේ මං ඉතින් හිතනවා මාත් එක්ක ඉන්න කොල සෙට් එකේ මේ උදව් හරි මට කරයි කියලා ඉතින් යාළුවනේ අද දන්නා ඇති කමෙන්ට් thumbnail එකේ දාලා ඇත්තේ ගේන යන වීඩියෝ එක මොමන්ට් ස්පීඩ් එක වැඩි කරන වීඩියෝ එක සුපිරි වීඩියෝ එකක් තමයි ඉතින් යාළුවනේ මේක ගොඩක් අට වන්න වීඩියෝ තමයි මම ගේන්නේ ඒත් යාළුවනේ ගොඩක් කට්ටිය මට ලයික් කරන්නේ අන්ලයික් ගොඩක් කට්ටිය අන්ලයික් දාන් යන කට්ටිය තින්නා ලයික් කරන්නේ නැති කට්ටියක් තින්නා කමෙන්ට් එකක් දාන්නේ ඒ නිසා යාළුවනේ අනිවාර්යයෙන්ම යාළුවනේ මේ වීඩියෝ කමෙන්ට් එකක් දාන්න මේක මට ලොකු උදව්වක් එක්කෙනෙක් ප්‍රෝණ 10 ගාන එකම නේ දාන්න ඒක මට කරන ලොකු උදව්වක් ඒත් එක්ක මේ යාළුවනේ මේ වීඩියෝ එකට සපෝට් එකට ආය මාත් එක්කම ඉන්න අපේ රයිඩර් ඒත් එක්කම ඩීමන් ඊට පස්සේ ඔයල් එකේ ලීඩර් තින්න යාළුවනේ ඒත් එක්ක මේ යාළුවනේ ට්‍රික් එකේ අනිත් ඉස්සල්ලා අනිවාර්යයෙන්ම කියනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න ඊට පස්සේ බෙල් එක ගන්න අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න එතකොට මම දන්නා වීඩියෝ ආගාටම ගේන්න ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් අය යාළුවනේ වීඩියෝ බලන subscribe කරන්නේ නැතුව ඒ කියන්නේ ඒගොල්ලන් සමහරට දන්නේ නැති subscribe කරන ඕන කොහොමද කියලා channel එක පල්ලෙන් දින රතු පාට subscribe කියලා button එකක් ඒක ක්ලික් කරලා ඊට හැපැත්තෙන් ඒක ක්ලික් කරපු ගම ඊට හැපැත්තෙන් මතුන බෙල් icon එකක් ඒක ක්ලික් කරලා ඒකේ all එක දෙන්න යාළුවනේ එතකොට මම දාන වීඩියෝ ආගාටම ඉක්මනට ගේන්න ගන්න පුළුවන් මට කරන උදව්වක් විදිහට subscribe කරලා වීඩියෝ ෂෙයා කරලා කමෙන්ට් කරලා සපෝට් එකක් දෙන්න යාළුවනේ එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට හරි ඉතින් කොල්ලනේ අද නම් කස්ටම් එකක් දැම්මනේ කස්ටම් එකක් දාන ඒක ක්ලෑ කැලු ගේන්නම් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ අනිත් තැනට ආව පොඩ්ඩක් ඉතින් යාළුවනේ මේක පොඩ්ඩක් කියලා දෙන්න මොකද කිව්වොත් අනිවාර්යෙන් හදන්න ඕන තුනක් තියෙනවා මුලින්ම යාළුවනේ සෙටින් මම දැන් සෙටින් එකේ මම ජෙනරල් බින්දුවට දාලා පෙන්නනවා නම් මොමන්ට් ස්පීඩ් එක අනිවාර්යෙන් මේක වටිනවා ඔගන්න දැන් මම පේනවා ඇති මම ගිහිල්ලා හැරෙද්දි එහෙම පට්ට ස්ලෝ ඒ කියන්නේ ස්ලෝ කියන්නේ හැරෙන දෙපැත්තට හැරෙද්දි එහෙම එන්න හිමීඩියාවලනේ හැරෙන්නේ ඔගන්න බලන්න දැන් මම පේනවා ඒ කියන්නේ පිට දුවලා ගිහිල්ලා පිටිපස්සින් එනිමියට හැරිලා ගහද්දි පිටිපස්සටම හැරෙන්නේ නැහැ යාළුවනේ හැරුණාට පැත්තට විතරයි හැරෙන්නේ මොකද කිව්වොත් ජෙනරල් එකේ බින්දුල දාලා තියෙන නිසා ජෙනරල් එකේ වටිනාකම තමයි යාළුවනේ රොටේට් ස්පීඩ් එක වැඩි ඒත් එක්කම යාළුවනේ බලන්න මම දැන් මම කන්ට කරලා පේනවා නේද දැක්කද මම දැන් දෙපැත්තට ස්ක්‍රීන් එක දෙපැත්තට මදින ඒ රොටේට් වෙන පොඩි කෑල්ලයි යාළුවනේ ඒ නිසා යාළුවනේ මොමන්ට් ස්පීඩ් එක දැන් සමහර කට්ටිය මේක අඩුවට තියන් ඉන්නවා මොමන්ට් ස්පීඩ් එක යාළුවනේ එතකොට පොඩ්ඩක් ස්ලෝ වෙනවා යාළුවනේ තමන්ගේ තියෙන මොමන්ට් ස්පීඩ් එක මොකද කිව්වොත් ජෙනරල් එක අඩු කරලා තියෙන නිසා ඒ අනිවාර්යම කියනවානේ මොමන්ට් ස්පීඩ් එක වැඩි කරේ ෆාස්ට් මේ ප්ලේ කෙනෙක් විදිහට ගහන්න ඕන යන වෙලාවෙම ජෙනරල් එක වැඩි ඉන් කරලා තියෙනවානේ මොකද තමන්ගේ මොමන්ට් ස්පීඩ් එක හදා ගන්න ඕනේ අන්න ඒ නිසා යාළුවනේ
ඒකට අනේ අනේ මම කියන්නේ දැන් මම ජෙනරල් මම 100 දාලා පෙන්නනම් කොහොමද වැඩ කරන්නේ කියලා මොන බලනවා මම දැන් ජෙනරල් 100 දැම්මා දැන් බලන්නේ යාළුවනේ දෙකද රොටේට් කරද්දී සම්පූර්ණ වටයක්ම කරගෙන යාළුවනේ ආරක එහෙම නැහැ යාළුවනේ පොඩි පැත්තර විතර යාළුවනේ කරගෙන ඉන්නේ ඉන්නේ දෙපැත්තර ලාවර විතර කරගෙන ඉන්නේ මොකද කිව්වොත් ඒක වෙන ස්ලෝනේ ඔන්න දැන් බලන්න මම ගන්න කරන් ගහගෙන නිකම්ම ඒක නේ පොඩ්ඩක් හැරෙව්වා පිටිපස්සට හැරෙනවා ආරක මම සම්පූර්ණයෙන්ම හරවලා යාළුවනේ පැත්තර විතර හැරුණේ පිටිපස්සට හැරුණේ නැහැ අන්න ඒක තමයි යාළුවන් තියෙන වාසිය සහ අවාසිය ජනරල් වල අඩු කරලා තියේදී සමර කඩේ තින් සමර කඩේ ෆෝන් වල නම් මේක වෙනස් යාළුවනේ ජනරල් වැඩිම 100 මගේ ෆෝන් එකේ ඇටියට මේක 100 දැම්මට ඇති මේ මගේ එකේ මගේ ෆෝන් එක අනුව සමර කඩේ DB වැඩි කරලා එහෙම තියෙනවා සමර කඩේ Apple ෆෝන් පච්චෙන් කට්ටි එහෙම ඒගොල්ලන්ගේ කොහොම රොටේට් ස්පීඩ් එක වැඩි ඒ නිසා යාළුවනේ ඒගොල්ලන් 100 දාන්න යන එපා මේ රොටේට් ස්පීඩ් එක වැඩි වෙයි ඒනිසා අනිවාර්යයෙන්ම යනවානේ ඔයගලන් ඒක හදලා බලා ගන්න. ඒ කියන්නේ 80ට 70ට වගේ දාලා පොඩ්ඩක් උගන්න ගහන්න පුළුවන් විදිහට හදලා බලන්න. ඊට පස්සේ පොඩ්ඩක් ඔය ට්‍රේනින් මොඩියුල් වගේ පුරුදු වෙන්න. අනිවාර්යයෙන්ම මේක තමයි යාළුවනේ පළවෙනි ටිප් එක. දෙවෙනි ටිප් එක තමයි යාළුවනේ කැරක්ටර් ස්කිල් එක. ඒක නම කියන්නම් දැන්. හරි ඉතින් කැරක්ටර් ස්කිල් ගැන කිව්වොත් යාළුවනේ අනිවාර්යයෙන්ම මොමන්ට් ස්පීඩ් එක කැරක්ටර් ස්කිල් අනිවාර්යයෙන්ම මොමනා වෙනවා. ඒ කියන්නේ පොඩි මොමන්ට් එක මොමන්ට් එකක් හරි වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම කැරක්ටර් ස්කිල් එකකින් උත් වටිනකම තියෙනවා නැතුව නෙවෙයි. අනිවාර්යයෙන්ම ඇලොක් පාවිච්චි කරන කට්ටිය දැන් ලොකු ජෙම් එකක ඉස්සර නාමයට ඇවිල්ලා තියෙන නිසා ගොඩක් කට්ටිය ගාරගෙන ඇති ඇලොක්ට අනිවාර්යයෙන්ම හරිනම ගොඩක් කට්ටිය යූස් කරන يعني ලොකු ලොකු ප්ලේයර්ස්ලා හිටන් යූස් කරන ස්කිල් වගේ තමයි යාළුවනේ අනිවාර්යයෙන්ම මීෂාව දාගන්න මොකද ගියොත් එයා දුවන ස්පීඩ් එක වැඩි මොමන්ට් ස්පීඩ් එකට ඒකත් අදාළ වෙනවා ඒත් එක්කම ඉන්න ජෝසප් ජෝසප්ගේ වටිනාකම තියෙන මොකද කිව්වොත් ජෝසප්ට ඩැමේජ් වෙද්දී යන ඒ කියන්නේ දැන් ඩැමේජ් වෙලා ඒ ශනික දුවන වේගය වැඩි 120ක් මොකද මම ලෙවල් 6ට දාලා තියෙන නිසා අනිවාර්යයෙන්ම ඒ දෙක අනිවාර්යයෙන්ම දාගෙන තියන්න යාළුවනේ මොකද කිව්වොත් මොමන්ට් ස්පීඩ් එක පට්ට ෆාස්ට් ඒත් එක්කම අපේ ඇලොක් ඉන්නවා අනිවාර්යයෙන්ම ඇලොක්ගේ ස්කිල් එකක් දාගෙන දුවද්දී ඒකත් කොහොමවත් ෆාස්ට් ඉතින් ඇලොක් පාවිච්චි කරන කට්ටිය දන්නවා ඇති ඇලොක්ට හරින ඒකට ගොඩක් හරින මේ අනිවාර්යයෙන්ම වේගෙන් දුවන ස්කිල් එක දන්නවා දාගෙන යාළුවනේ සෝරි මීෂ නෙවෙයි කෙලීනේ කෙලීගේ ස්කිල් එක දාගන්න කෙලිගේ ස්කිල් එක තමයි යාළුවනේ වේගෙන් දුවන්නේ ඒක අනිවාර්යයෙන්ම ලෙවල් අප් කරගෙන තියාගන්න ලෙවල් අඩු තියන්න දාගෙන යන්න එපා යන්නේ ඔය සල්ලි තියෙන වෙලාවට ගෝල්ඩ් එකතු වෙන වෙලාවට අනිවාර්යයෙන්ම ලෙවල් අප් කරලා තියාගන්න ඔය කැරක්ටර් ස්කිල් එකම පට්ට වටිනවා ගොඩක් කට්ටිය දන්නේ ඒක ගැන ඒක මම වීඩියෝ එකේ මතක් කරේ ඒත් එක්කම යාළුවනේ අපේ තුන්වෙනි ට්‍රික් එක ගැන මම කියන්නම් ඒකට අනිවාර්යයෙන්ම සෙටින්ග් වලට යන්න ඕනේ සෙටින්ග් වලට ගිහිල්ලා ඔයගලගේ කස්ටම් හඩ්ඩේට යන්න යාළුවනේ කස්ටම් හඩ්ඩේ යාළුවනේ ඔයගලන් එක එක්කෙනා කියන්නේ දැන් ඔයගලන් දැන් මගේ වීඩියෝ වල වෙන පිටරට වීඩියෝත් බලන්න නැති එකේ වීඩියෝ ඒ එකේ වීඩියෝ බලලා ඒගොල්ලන්ගේ කස්ටම් හඩ්ඩේ එක පෙන්නද්දි ඒ දැන් මම මගේ කස්ටම් එකේ හඩ්ඩේ පෙන්නවා මගේ විදිහට ඔයගලන් හදාගන්න නැත්නම් පිටරට කෙනෙක්ගේ පෙන්න විදිහට ඒගොල්ලන් ඒ විදිහට හදාගෙන ගහලා එහෙම කරන්න එපා කිසිම වෙලාවක යාළුවනේ එහෙම කරන්න එපා යාළුවනේ මොකද කිව්වොත් ඒකෙන් හදාගන්න තියෙන්නේ එයාට පුළුවන් විදිහට එයාට ලේසි වෙන විදිහට තමයි හදාගන්න තියෙන්නේ ඒකම ඔයා කරන්න ගියොත් එහෙම ඔයාට ඒක ඒ බටන් තියෙන තැන වෙනස් පුරුදු වෙන්න කල් යනවා ඒව එහෙම පට්ටාමාරු ඔයාට පුළුවන් තැන ඔයා තියාගන්න ෆයර් බටන් වල සයිස් එයාම විතරයි ෆෝන් එකનું ඕන වෙන්නේ ඩ්‍රැග් කරන විදිහ ඒ වගේ දේවල් තමයි ඕන කරන්නේ ඒ නැතුව කස්ටම් හඩ් එක මේ ඔගලන් ගහන විදිහට හදාගෙන ඔගලන්ට ලේකනේ ෆයර් බටන් එක ක්ලික් කරලා ලේසික ඒ කියන්නේ Tamanට ක්ලික් කරන්න පුළුවන් ළඟ ළඟ තැන්වල තියාගන්න එතකොට තමයි ඔන්න ඉක්මනට ක්ලික් කරලා ඒ කියන්නේ ඉක්මනට ක්ලික් කරද්දි තමයි යන්නේ මොමන්ට් ස්පීඩ් එක වැඩි වෙන්නේ ඒ කියන්නේ Tamanට දැන් ෆයර් බටන් ඈත තිබ්බොත් තමයි සමහර ක්ලික් වෙන්නේ නැතු කියෙත්ෙම උවන් එනිමි එකෙන් වැරුම් ගන්න අවස්ථා ගොඩක් තියෙනවා අන්න ඒ නිසා යාළුවනේ ෆයර් බටන් එක අනිවාර්යයෙන් ෆයර් බටන් තියෙන අයිකන් ඔක්කොම Tamanට ක්ලික් කරන්න පුළුවන් ලේසි ඉක්මනට තැනක තියාගන්න යාළුවනේ ඒක තමයි යාළුවනේ අනිත් ට්‍රික් එක අනිත් අන්තිම ට්‍රික් එක මම කියනවා යාළුවනේ මොමන්ට් ස්පීඩ් එකේ ගොඩක් කට්ටිය කරන වැරද්දක් මම ඒක අනිවාර්යෙන් පෙන්ලා දෙන්නම් මේ දැන් කොහොමද කියන කොහොමද කරන්නේ කියලා. හරි ඉතින් යාළුවනේ අන්තිම ඔගලන් කරන වැරද්දක් ඒක මම කියලා දෙන්නම් මොකද්ද කියලා. ඔගලන් සාමාන්‍යයෙන් එනිමි එක දැක්ක හෝ නැත හෝ ඔගලන් සමහරට ගායකෙන එනිමි දැක්ක කියමුක ඔය එනිමි එක ගහනද ඔයා ගන්න එක අතේ තියාගෙන දුවන යාළුවනේ ඒක මොමන්ට් ස්පීඩ් එකකට ඒ කියන්නේ මොමන්ට් ස්පීඩ් එක ස්ලෝ වෙනවා. ඒත් එක්කම යාළුවනේ එනිමියට ඔයාට ගහන තියෙන chance එක ගොඩක් වැඩි. ඒ කියන්නේ දැන් ඔයා එනිමිය දැක්කත් ඔයා එනිමිය ගාවට ගොඩක් කටිය කරනවා දැන් මේක ගන්න එක අතේ තියන්න තමයි යන්නේ. ඒක එනිමිය පැනපු ගමන් ගහන්න කියලා හිතාගෙන තමයි යන්නේ. ඒත් ඔයා කරන වැරද්දක් තමයි ලොකුම වැරද්ද තමයි ඒක. ඔයා එතකොට එන වේගයේ ස්ලෝ. ඒ කියන්නේ තමන්ගේ කැරක්ටර් එක දුවන වේගයේ ස්ලෝ ගන්න එක අතේ තියන් යද්දී ඒත් එක්කම එනිමිට ගහන්න තියෙන chance වැඩි. මේ මොකද එනිමිය කවර් එක අරන් ඉන්නේ ඔයා ඕපන් එකේ දුවලා ගිහින් තමයි ගහන්නේ.
අන්න ඒ නිසා යාළුවනේ එනිමියට චාන්ස් එක වැඩි ඔයාට වඩා ඒක අනියනේ ඔගලන් කරන්න එපා යාළුවනේ ඒක ලොකු වැරද්දක් ඒකට යාළුවනේ කරන්න ඕනේ පොඩිම පොඩි දෙයයි දැන් මම උදාහරණයක් පෙන්නන්න ඕගලන්ට දැන් එනිමියා ඔය දැන් ග්ලූ වල ගහලා තිනේකම ඔයා ගන්න එක අත්තරල දුවන්න ස්විච් බටන් එකට ගන්න ක්ලික් කරලා තියෙන පැනපු ගමන් යාළුවනේ ස්විච් බටන් එක ක්ලික් කරලා ජම්ප් එක දාන්න එතකොට ෆයර් මේ ඔයාගේ අදාළ ලංඝන අදාළ ගන්න එක ස්විච් කරලා අනිවාර්යයෙන්ම තියාගන්න යාළුවනේ ස්විච් කරලා තියාගත්තා ස්විච් කරන බටන් එක ක්ලික් කරන ගමන්ම ජම්ප් එකත් එක්ක ක්ලික් කරලා පණින්න තියෙන පැනපු ගමන් ඔයාලා ඩ්‍රැග් කරන්න තියෙන උඩට ඒක යාළුවනේ ඒ කියන්නේ එනිමියටත් හිතා ගන්න බෑ ඔයා ඔයාට ඔයාගේ මූවමන්ට් ස්පීඩ් එකත් එතන පට්ට වැඩි ඒ නිසා එනිමියට හිතා ගන්න බෑ ඇවිල්ලා කොහෙන්ද ගහන්නේ තමන්ට පාර වැදුනාද කියලාවත් හිතාගන්න බෑ. ඒ කියන්නේ යාළුවනේ මෙන්න මෙහෙම කරන්න තියෙන්නේ. ඔයා එනිමියෙක් දැක්කොත් ඔයා ගන් එක අත්තරලා දුවන්න. හැබැයි ගන් එක අත්තරලා දුවන්නේ ඉස්සෙල්ලා යන්නේ ඔයාගේ ස්විච් බටන් එක අනිවාර්යයෙන්ම ඕනා. ස්විච් බටන් එකට ඔයා ස්විච් කරන් තියන් ඉන්න ඕනේ ඔයාගේ අතයි මේ ගන් එක. එක වෝල් එකයි ගන් එකයි. ඔයා ඉක්මනට දුවලා දුවන ගමන්ම ඔයා එනිමිය දැක්ක ගමන් ස්විච් බටන් එක ක්ලික් කරලා ජම්ප් බටන් එක ක්ලික් කරා. ඊට පස්සේ එනිමිය පැත්ත හැරුණා ගහන උඩට ගහ කියන්නේ ඩ්‍රැග් කරන උඩට ඩ්‍රැග් කරන්නේ කෙලිම උඩට ඩ්‍රැග් කරා ඒක යාළුවනේ පට්ට මූවමන්ට් ස්පීඩ් වැඩි ඒ ට්‍රික් එකේ ඉතින් යාළුවනේ මං හිතනවා ඔගන්ට මේ ට්‍රික් ටික පට්ට වටන ඇති කියලා මූවමන්ට් ස්පීඩ් එක හදාගෙන ගොඩක් කට්ටිය මූවමන්ට් ස්පීඩ් ස්ලෝ ඒ නිසා මම මේක ගෙනාවේ ගොඩක් කට්ටිය ගින්නේ කියලා තිබ්බ මේ වීඩියෝ එක ඉතින් යාළුවනේ අනිවාර්යයෙන්ම ඉතින් මේක වටන වීඩියෝ මම මං කවදාවත් වටින්නේ නැති වීඩියෝ ගේන්න යාළුවනේ ඔයගලන්ට අනිවාර්යයෙන්ම තමන්ට මොනවා හරි දෙයක් ඉම්ප්‍රූව් කරගන්න නැත්නම් තමන්ට මොනවා හරි දෙයක් අලුත් දෙයක් හොයාගෙන එහෙම මොනවා හරි දෙයක් තමයි ගේන්නේ යාළුවනේ තමන්ට වටින දේවල් තමයි යාළුවනේ ගේන්නේ වැඩන්නේ දේවල් ගේන්නේ නැහැ කොටිම යාළුවනේ මම channel එකක් කරන්නේ තමන්ට කියන්නේ place ලට හොඳ දේවල් ගේන්න විතරයි ඉතින් මං හිතනවා ඉතින් මේ වීඩියෝ ගොඩක් වටිනවා ඇති කියලා දැන් මේ වීඩියෝ බලපු කට්ටිය ඉතින් ඇති මට කරන ලොකු උදව්වක් විතර මොකද channel එක reach පාටරම් බහැලා තියෙන්නේ මට කරන උදව්වක් විතර ඉතින් කට්ටියම subscribe දැන් මේ වීඩියෝ එකත් බලන වෙලාවේ ඔයා subscribe කරලා නැත්නම් channel එක අනිවාර්යයෙන්ම යනවා channel එක subscribe කරන්න ඊට හැපැත්තේ bell icon එක click කරලා ඒක all කරන්න එතකොට තමයි මම දන්න වීඩියෝ එක ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ එතෙම අපි WhatsApp group තියෙනවා ඒවට join වෙලා ඕන ප්‍රශ්න අහන්න පුළුවන් මම ඒකට උත්තර දෙනවා මගේ නම්බරත් WhatsApp group එකේ ඇති මගේ link එක මම description එකේ comment section එකේ මම දාලා තියන්නම් WhatsApp group එකේ link එක ඉතින් යාළුවනේ මම අන්තිම මුලදීම කිව්වා වගේ අනිවාර්යයෙන්ම එක්කෙනෙක් හරි comment 10ක් විතර දාන්න යාළුවනේ like එකක් දාන්න අමතක කරන්න එපා එහෙනම් යාළුවනේ ඉතින් සුබ දවසක් හැමෝටම like